තුන්ගෙන සිල්පදය එන්න කාමේල්සු මිච්චාචාරා වේර්මාණී කලා පින්නත් මේක ගැනු ගාක් හිතනට ඕනේ අද සමාජයේ මෙහෙම සිිල්පදයක් තියෙනද කෙලවත් දන්නේ නෙත්තරමට අද සමාජයේ පුදුම විදියට විකෘති වෙලා තියෙනවා ඒ විකෘති භාවය නිසා තමයි අද කාමේ සු මච්චාචාරය අනුමත කරන නොෙක් අන්දමින් මේ විදියට සමාජයට විෂමදායක අදහස් ප්‍රකාශ කරන පුදගලිය සමාජය තුළ බිහිවෙලා තියන්නේ මේක මමුකක්ද දකිනවද සුභයක්කේ මුල්ලු අනාගත පරම්පරාම විනාසයි කළ දනගන්නට ජනමාදය තුළින් වුණත් ජනමාදී දනගන්ට ජනමාධ්‍යය තියන්නේෙ සමාජයේ විසම කරන්ට නෙමෙයි ජනමාධය තියන සමාජයේ දූෂණය කරට නෙමයි සමාජනමාධ්‍යයක් තුළින් සමාජයේ යම්කිසි සාර්ධර්මය දවුණ කරට ඕේ නමුත් අද බොහෝවිට ජනමාද්‍යියවල සංකල්පවෙලා තියන්නේ සල්ලි හම්බ කරනවා නම් ඕන ජරාවැඩා ඒ තත්ත්වයට සමහර ජනමාධ්‍යය පෙළමිලා තියවා බලන්න දරු පරපුරට වෙන විනාසේ. කාටද මේ ඔක්කොම අපි කරන්නේ. කවුරු බලාගෙනද මේ කර නහැම දෙයක්ම අනාගත පරම්පරාවක් බලාගෙන මේ අනාගත පරම්පරාවක් විනාශවෙ ලගිහාම කොහෙද සමාජයක් ඉතුරු වෙන්නේ. නිකන් හිතන්න පොඩ්ඩක් කොහෙර යන ගමනක් ද අපම යන්න කලා බලන්න සමහරක්වෙලාට සමහරක් අම්මලා ගෙදරීමම් පිටත් වෙච්චහම උදේ පාන්දර ගදරට එනවා හවස මංහිතන්න ඒ අම්මලට පුළුවන් කියලා දරුවකට හරි අම්ම කෙනෙක් වශයෙන් මුණ දෙන්නට තය අම්ල්ල විතරක් නවිති අම්මලයි පැතන තාතලගෙන හන දෙන්නන්නේ න දෙබැත්තම සම්බරය වෙනවා. නමුත් ඔය ප්‍රශ්නී අයටතේ ඔය හංගා කලාට සමාරක්ක ඇත කාන්තායිතිවාසිකම් කාන්තා යිතිවාසිකම් කියෙක් අයිතිවාසිකම් මීලනවාඒ කාන්තාවක්ගෙනවා හලතිනද මාතරුව යිතිවාසිකම දෙන්න කියලා කතා කරවා කගේ අතිවාසික කමදන කයි හතා කරන න කවුරුත් කතා කරන්න එකන කාතාවක්ක මතෘත්ය අමත කල දාලති ඉන්නේ ඇත්තයිනි දැන් දරුව අපේ අම්මලට වාදයක් දරුවන් එක නිසා දරුවන් හැදීමත් ආර්ථිකය පිතිින් දාලා එක අප සීමක් කල තියෙනවා ඒක මහාවිපතක් මහාවින්නයක් ඒගාවටඉන්නේ ඉතින් බලන්න මේ සංකල් පයේ තුළේ මොකක්දම වෙන්න කියලා කාමමිත්‍ය අචාරය කියන දී සමහරක් අවස්ථාවල්ද පෙන්නවා සමහර දරුව විඳන දුක සමහර දරුව කියනවා මගේ ගැනියු මරණවා කියලා මෙ තාත්තගේ හැසිරීම දැනගෙන දරුව අම්මට කියන මංගේ ගැනියු මරණවා කියලා දරුවගේ මනසට මොකද වෙන්නේ. පින්ත්න මේ වගේ විෂම සමාජයක් ඕකට හැබැයි එක දෙපැත්තක් තියෙනවා. ැ සමහරක් කලාට සමහර පවුල්ල මහ ප්‍රශ්නය මොකද ඉවසීමන ඇතිකම විශේෂයම කාන්තාපක්ෂ ඉවසීම ඇැතිකම. හුගක් කලාට අපට එන්න ප්‍රශ්නනිසා අපපිද කිනවා කතා කරන්න ො ඕුන ඕුන් ගන්නලා පේන්නේ කාන්තාවගේ ඉවසීම නෑ කියලා. කාන්තාව එකට දෙකක් කියන ලැස්ති. සමාරකට වචනවට කටගහගන කටගහන කටගහනය නවා. අන්තිමට ඔය පසුබික් ඇයටිතේ ගෙදර ොකදවෙනි සාමයට. මොකද අපි ස්වාමියයා වැරදි කරන්නවා ස්වාමියරු වැැදි නොකරනවා නෙයි ස්වාමයා වැරදි කළ පමණීමම භාරයාවත් කිපිලා දෙන්නම ගිනි ගොඩොල් දෙක් ුණොත් එෙ. ද වෙන්න මහ ලැව් ගින්නක්නේ එක්කනක් ගින අරන්තියන වෙලාට අනිත් එක්කෙන නිවැන්නට ඕේ අපිතුම භාරයාවිතර ස්වාමයාාවවෙතෙන පුළන් භහරාවට ගින්නැවෙලාතිනට ස්වාමියයා නිවෙන්නට ඕනේ ගිින් දෙකම පත්තුව වෙන්න ගියොත්ෙම මහා විනාසයක් කෙනවා බර නිගන් කල්පනා කරල පොඩ එක්කනක් ගිනිය අරන්තියන වෙලාවට අනිත් එක්කනයි වස්සීමෙන් නි්බ්දව ඉඳලා හරයාගේ හිත සංසිිදිිච්ච වෙලාවට පොඩ්ඩක් හිතවත්ව ඉන්න වෙලාවට කරුණු වටහල දෙන්න ගාන. දමනේවෙෙන නැද්ද. නිකම්ම දමනන ඕන දරුණු ස්වාමියයෙක්ව එකන්මං කැනසියට සීයක් මන මේ නමුත් ගාක් කියයන ප්‍රශ්නවලින් ේ ස්වාමීරුන් තින ප්‍රශ්නවලින් ින්න පුළුවන් සමහර භාරයාාව ස්වාමියයා බොනුවයි කියල බීගන ආකමන් කුස්සයට වලන කුසෙර කුටු කුටුකගා බැන 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 තින් ඔන්න ද ද මොකද වෙන්නේ. ඒමනම? එහම ැනැනිඳල හරියන්න නොබි ඉන්න වෙලාවට ආදරයෙන් කරුණාවෙන් කරුණු වටහදීමක් කරන්නම ඕනේ භාරාවකිවර දක්තිරන ඒත්ස්වාමයාාව විසින් ඒ විදීම ප්‍රතිපදාවක් තියත් කරන්නට ඕනේ එහෙම නැත්තුව ගෙදර මේ ප්‍රශ්න ඇති වෙන්න ගිහාම පීඩා වෙල කෙනෙක් සමාජටයනවා භාරයාවක් වෙන්න පුළුවන් කොතරකින් හරි සමාජයේ කරුණාවක් ලක්වෙන. කරුණාවලක් වෙච්චගමන් එක පැත්තකින් මෙතන කඩලා දාලාර පැත්‍ර හැරි නැද්ද කොහෙද වැරද වනේ ග ාට පස අපි බයින්වා ෑනු වික්කන පරධාරසේ වනේ දනාය කියලා පරපුරුසේ වන නනායි කියලා හද වැට වවනේ සමරක මහතුර න ගයන කිය කහැ ගන ගෙදර තියන තමන්ගේ අඩ වැඩියාව හින්ද අමන්සට කොහෙ අරි වෙන තරකින් මානසක සු ල ්ච ස ත යනවා මේ ඒවා සාධාරණී කරන කරනවා න මේ හේතු පෙන්න්නේ එනන්ගේ ඇතුල බොහොම ශාන්ත පරිසරයක් සවදායක පරිසරයක් කරනවා න ගොඩක් ඔයි ප්‍රශ්නය බිදිනට පුළලන් එත ොට. ිධ ගන් ने එනං සුචරිත ධර්මේ තින අදගත්amaම තුන්වැ कारණේත.